තෙරුවන් සරණයි හැම දෙනාටමත්. උතුම් තිමඟුල සිහිවෙන මුල්ලෙන උතුම් මහා කුන් පොහෝ දිනයේ අපි තව සති කිහිපයකින් මෙලක්වාසී වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවට අපරිත වන්නා පින් වැඩෙන උනන උල්පතක් වශයෙන් නැගෙන ඒ උතුම් දිනය ළඟදිම අපිට ළඟා වෙනවා. නමුත් මේ ලක්දිව උනා වූ ව්‍යසනකාරී ස්වභාවය සහ ඉන්දියා සති කිහිපයකට මත්තෙන් උනා වූ ඒ ට්‍රස්ට් ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිසගේ මානසිකත්වයේ එක්තරා ව්‍යාකූල ස්වභාවයකට පත් වෙලා තියෙනවා. මේ ව්‍යාකූල මානසිකත්වයත් එක්ක සමාජයට කරන කියන වැඩපිළිවෙළ සියලු ආකාරයෙන් අඩපණ වෙලා තියෙනවා. තම තමුන්ගේ වෙළෙන්දාන් වේවා, ව්‍යාපාර වේවා, එහෙම නැතිනම් කරන කියන ළමයි ඉස්කෝලේ යවන වැඩපිළිවෙලේ tempට මේ සියලු දේවල් ටික අඩපණ වෙලා තියෙනවා. සිංහල ජනගහනයක් විසින මේ ලක් දෙනන තුල මහ ව්‍යසනයක් කරනවා කියන එක එක්තරා වූ ලේසි පහසු කාරණයකුත් නෙවෙයි. හැබැයි අපිට ඒ නිසා සමහර වෙලාවට මේ ත්‍රස්තවාදීන්ගේ මේ ආගම් ඉගැන්වීම් වලට අනුකූලව ඒ අය වැනි දෙයකට පෙළඹෙන්නේ නැති අය කියලා අපිට නිගමනයකට ගන්නත් අපහසුතාවයක් තියෙනවා. මේ ලංකාවේදී රජයේ තියෙනවා ආරක්ෂණ වැඩපිළිවෙල එක්තරා වූ සතුටුදායක නොවන මට්ටමක, මිනිසුන්ට විශ්වාසදායි නොවන මට්ටමක පවතින නිසා මම හිතන්නේ ගම් දනව්වල ඉන්නා වූ පිරිස් පන්සල් වටා එක් ප්‍රොක් වෙලා පන්සල්වල ගමයි පන්සලයි වැවයි දාගබයි කියපු සංකල්පය මම හිතන්නේ නැවත වතාවක් මානසිකත්වයට නගාගෙන ඒ වගේම පන්සල වටා ආරක්ෂණ වැඩපිළිවෙලක් කටයුතු කරලා දියත් කරලා මේ සීල සමාදාන සහ ඒ වගේම ධර්මදේශනා ධර්ම ශ්‍රවණ ආදී කොට ඇත්තව වැඩපිළිවෙලවත් එකක්වත් නොනවත්වා කටයුතු කරගන්න තියනවා නම් ඒක තමයි වටිනකම. මොකද ව්‍යසනයක් වෙලා තියෙද්දී මා ද්වේෂ ගති නැగిලා ඒ වගේ මෝහ මුලා ගති නැగిලා කෙරෙන කියන වැඩපිළිවෙලට ප්‍රතිවිරුද්ධ ශක්තියක් තියනවා නම් හරි යහගුණ ගතිය මතුවලා එන්නා වූ ඒ වගේම යථා අවබෝධයේ මෙනෙහි වෙන පසක් වෙන ඒ වගේම ලෝක සත්‍යයන් සිතක් මෙතක් යහපතක් උදා වෙන කටයුත්ත කෙරෙනවා නම් මේ බෞද්ධ පිරිසකින් තමා මහා සිත සාන්තිය විහිදෙන්නේ පැතිරෙන්නේ කටයුතු කරන්නේ. ඉතින් මේ මහා සත්ගුණ භාවයෙන් විහිදුවන මේ වැඩපිළිවෙල අපි නැවැත්තුවොත් අඩු කරොත් එහෙම මම හිතා ලෝක සත්වයන්ටම අයහපතක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මහා සත්භාවයෙන් යුතුව තම තමුන්ට පුළු පුළුවන් ආකාරයකින් තම තමුන්ගේ ගොදුරු ගම්මානයේ ආශ්‍රිතව තියෙන පන්සල් ඊ ආදිවට ඇත්තා වූ ඒ කටයුතු වලට නියැලිලා එහෙම නැතිනම් උදේ හවස පටන් සීල සමාදාන වැඩ කටයුතු gederedi hari කරලා පහන් ආලෝක පූජාවක් බොහොම චාම් විදිහට අලුත් විදිහට අර ප්‍රීති වෙසක් කියන මානසිකත්වයෙන් තොරව එහෙම නැත්නම් මේ බයිස්කෝප් වගේ තියෙන මේ මානසිකත්වයෙන් තොරව බොහොම නිහඬව මේ වෙසක් උත්සවය යථාර්ථවත්ව සමරන්ට පරිසරයක් අපි උදා කරගත්තොත් බොහොම වටිනවා කියලා හිතනවා. සම්බුදු පියාණන් වහන්සේ තුන් ලෝවේ එළිය කරලා මහා පහන් තැඹක් මෙන් ඒ ආලෝක මහා කදම් විහිදුව ගුණයන්ට සිහි කරලා අවිදු අන්ධකාරයේ දුරුරන්ට උතුම් මහා ප්‍රඥා ලෝකේ නගා දුන්න. ඒ බුදු පියාණන් වහන්සේගේ අපිරිත ගුණයන් සිහි කරලා මහා මිනි පහන් වැටක් මෙන් මේ තුල්ල එළිය කරගෙන ඒ මහා ප්‍රඥා ලෝකේ ලෝට ගෙනෙන මහා සංග්‍රහත්නේ මුල් කරලා මහා පහන් ආලෝක පූජාවක් හිත් පහන් කරවන්ටත් හිත් පහන් කරගෙන ඒ වගේම මේ නිදහස් මානසිකත්වයේ පෙරදරි කරලා ප්‍රසාදී පෙරදරි කරලා මහා පහන් ආලෝක පූජාවක් පුළුවන් ආකාරයකින් මෙටි කාර්මාන්තය අපේ සිංහල ව්‍යාපාරය ඒ වගේම පොල් තෙල් අපි ගෙදරින් අපිට හොයා ගන්න පුළුවන් ඒ පහසු ආකාරයෙන් හිතුව මේ සැරේ වෙසක් මංගල්‍ය සමරන්ට පුළු පුළුවන් ආකාරයෙන් කටයුතු කරගන්න හැම දිනම උත්සුක වෙනොත් හොඳයි. අපිට උන මේ සියලු තත්ත්වයන්ගේ නිදහස් වෙන්න අයින් වෙන්න නම් අපේ මානසිකත්වයේ ප්‍රසාදිත සියලු ආකාරයෙන් පෙරදැරි වෙන්න නම් කල හැකි උපරිම අන්දමින් ඒ සත් කටයුත්තට දායකත්වය දරන්න ඕන. ඉතින් බොහෝ දුරට හොඳයි මානසික දාහ දුක්ගින්න නිවන මහා සෙත මෙත විහිදෙන ඒ වගේ මේ බණ භාවනා කටයුතු වල නියැලෙන්න තියෙනවා නම් බොහෝමයක් වටිනවා. මේ අරිචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ මුල් කරගෙන දෙදිනක් පුරාවට ඒ වගේම 17 වෙනිදා උදෑසන පටන් 23 වෙනිදා භාවනා වැඩසටහන් 18 වෙනිදා ඒ භාවනා වැඩසටහන් සහ ධර්මදේශන ධර්මාබෝධි උදෙසා කෙරෙන්නා වූ සියලු වැඩසටහන් 19 වෙනිදා ඒ සියලු ආකාරයෙන් කෙරෙන්නා වූ වැඩසටහන් ඒ නොනවත්වා ඒ වගේ මේ සත් කටයුතු සිදු කරන බව මේ පින්වත් පිට විශේෂයෙන් දැනුවත් කරන්න ඕනේ. මොකද ඒ සඳහා සැදී පැහැදී සහ සම්බන්ධ වෙන ඒ වගේම මේ බණ භාවනා උදෙසාම යෝගීව සම්බන්ධ වෙන්නා වූ පිරිස ඉන්නවා. ඒ පින්වත් පිරිසට මම හිතන්නේ බය ඒවා මේවා ඇති වෙන්න ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද
ඒ උදෙසා අවශ්‍ය වන්නාවේ ආරක්ෂණ වැඩපිළිවෙල් ක්‍රියාත්මක කිරීම ආදිවරත්තාවේ මේකම අපි ඉෂ්ට සිද්ධ කරගෙන යනවා. ඒ වගේ මේ ධර්ම දේශන සහ ඒ උදෙසා කෙරෙනා වැඩසටහන් සියලු ආකාරයේ විහාරස්ථානයේ මුල් කරගෙන සිදු කෙරෙනවා. පින් අපි සිට ඒ උදෙසා සැදී පැහැරි සහ සම්බන්ධ වෙලා සත්ගුණ භාවයෙන් මේ භාවනා වැඩසටහන් ලෝක සත්‍යයන් මහා සිතක් මෙතක් යහපතක් විහිදවලා මේ දාහ දුක්ගිනි දෝසානකාරාදී නිදහස් වෙන්න ප්‍රසාද හිත් පෙරදරි වෙන්න. ඒ වගේ මේ උදෙසා කායික මානසික පරිසරයන් සැකසෙන්න මහා සිතක් මෙතක් විහිදවන්නා වූ ඒ දහම් අවබෝධය නගා ගන්න සත් කටයුත්තකට මේ හැම දිනාටම සහ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මිලක් දෙරණේ පිරිස අපි බය විය යුතු නැහැ. අපි බෞද්ධ හැම දෙනාමත් මේ බුදු දහම ඒ වගේ මේ තෙමඟුලත් එක්ක එකතු පහදු වෙලා උතුම් ධර්මාභෝධි ධර්ම ඥානයන් අවබෝධ කරගෙන නගාගෙන ඒ හරියට මඟ පූර්ණ කරගන්න තමුන් උත්සුක වෙනවා වගේම අනික් ලෝක සත්‍යයන්ට සිත මෙත විහිදෙන්න ඒ උතුම් මහා මෙත් සිතක් පතුරවන්න පුළු පුළුවන් ආකාරයකින් හැම දිනාම කටයුතු කරගන්න යෙදුනොත් බොහොම වටිනවා හොඳයි. ඒ උදෙසා සියලු ආකාරයෙන් යහපත අභිවෘද්ධිය සැලසෙන්න උතුම් ධර්මාභෝධය ලැබෙන්න උතුම් අරියටමක පූර්ණ කරගන්න ඉලක් වාසි ලෝක වාසි සියලු ලෝක සත්වයන්ට මේ ත්‍රිවිධ රත්නයන්ට ආශිර්වාදයකසේ හේතු වාසනා වෙත්වා.